නෙළුම්මල් ගොඩක් වෙනවා. මටත් ආසයි මලක් කඩා ගන්න. මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ නේ අපිට ගොඩක් වෙලාවට. අනිවාර්යෙන් අපි පන්සලක් ගාවට ගිහිල්ලා වුණේ නෙළුම් මලක් ගන්න. නමුත් මට දැන් සජීවීව මේ මල නෙලා ගන්න අවස්ථාව තියෙනවා. හරිම සුවඳයි මේ මල. අපිට කවදාවත් පන්සලක් ගාවින් ගන්න මලක මේ සුවඳ නම් මට කවදාවත් දැනිලා නැහැ. බලන්නත් මොනවාද මං දැන් මේ කරන්නේ කියලා. මේ සුන්දරත්වයේ විඳින ගමන් මට හිතුණා මේ සුන්දර අත්දැකීමත් ලබන්න ඕනේ කියලා. අපි දැන් එගොඩ වෙන්න හදන ස්ථානයේ ටිකක් ළඟයි. තොටමූණ කියලා තමයි ඒ ස්ථානෙට කියන්නේ. තොටමූණට දැන් මම මොරුව පැදගෙන යන්න තමයි හදන්නේ. දැනගන්න ලැබුණ විදිහට නම් මේ වැවේ කිඹුලොත් ඉන්නවා කියලා තමයි කියන්නේ. භයංකාර වුණත් ගමන මං හිතන්නේ භයංකාර දේවල් වල සුන්දරත්වය වැඩිනේ. ඉතින් ඒ නිසා බය නැතුව මම මේ ගමන යනවා. මේ ඔරුව පැදගෙන අපි තොටමුණෙන් එගෙඩ වෙන්නට ඕනේ. අනිත් දේවල් දකින්න නම් අනිත් දේවල් ගැන කතා කරන්න නම් ආසයි. මේ අත්දැකීම ලබන ගමන් මේ ඔරුව පදින ගමන් මේ සීතල වතුරත් පොඩ්ඩක් අල්ලලා බලන්න. නමුත් අර මං කලින් කිව්වනේ කිඹුලෙක් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා කියලා. ඒ නිසා ඉතින් ඒ අත්දැකීම නම් විඳින්න ඕනේ නැහැ. අපි ඊතුරු දේවල් ගැන කතා කරමු මෙතනින් එගොඩ වුණාට පස්සේ. සුන්දර ගමනක් සුන්දර අත්දැකීමක් ඉඳගත්තා. මේ ගමනේදී බොහොම සුන්දර තැන් සුන්දර දේවල් ගොඩක් පහු කරගෙන ආවා. නමුත් මාව කිසිම කලදරයක් නැතුව බොහොම පරිස්සමෙන් මෙතනට එතර කරාට ඔයාලට ගොඩක් ස්තුතියි. හොඳයි ආපහු සැරයක් මම ගංගෙන් එකට වෙන්න දෙන්න. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ගම ගෙදරට යන අඩිපාර ළඟට. අපි යමු දැන් ගම ගෙදරට. අපි මේ අඩිපාර දිගේ යන්නේ ගම ගෙදරට. ගම ගෙදර බොහොම අපූර්වට හැදුණු කෙහෙල් වගාවකුත් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දෙයක් නේ ඕනම ගම ගෙදරක ඉස්සර අමුරකරු විදිහට මේ වගේ බල්ලෙක් ඉන්නවා. මේ හැමදේම දකින්න පුළුවන් මේ ගම ගෙදර පරිසරයේ තුළ. ගහක් උඩ බොහොම ලස්සනට හදපු පුංචි පැලක් තියෙනවා. මේ පළාතට මේක අපූරු අත්දැකීමක්. මොකද මේක අලුත් දෙයක් නෙමෙයි ඔවුන්ට. ඕනම ගම ගෙදරක මේ වගේ පැලක් දකින්න පුළුවන්. මොකද ඔවුන් හේනක් වගා කරගෙන තමයි ජීවත් වෙන්නේ. හේන රකින්නට ඔවුන් මේ විදිහට ගහක් උඩ පැලක් හදාගෙන ඒ පැලේ පැල් රකින්නවා, හේන රකින්නවා. ඒ වෙලාවට ඔවුන් මේ පරිසරය සුන්දරවත් කරන්නට සෞන්දර්යාත්මකව බොහොම ලස්සන පැල් කවි කියනවා. ගැමි රස කැවිලි වල රස විඳින්න අවස්ථාව තියෙනවා. පැරණි චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ ඒ දේවල් තමයි. ගම ගෙදරකට ගොඩ වුණාම ඉස්සෙල්ලාම අමුත්තෙකුට සංග්‍රහ කළා තමයි ඔවුන් ඊට පස්සේ ගැන කතා බහ කරන්නේ මේ හැමදේම. හැලප නේද? ඔවුන. හරිම සුවඳයි. මොනවද මේවට දාලා තියෙන්නේ? පැණිද? කම් පිටි දාලා, සීනි දාලා, පොල් දාලා තමයි. හරිම රසයි. හරිම නැවුම්. ඒ වගේ නැවුම් අත්දැකීම් ලබන්න නම් අනිවාර්යෙන් මේ වගේ ගමක සුන්දරත්වය විඳින්න ගමකට වෙන්න ඕනේ. එහෙම නේද ගම්මාත්‍ය? ගම්මාත්‍ය කවුරු කී දෙනෙක් ඉන්නවද මේ ගම ගෙදර? මේ දුව එහෙම ඉන්නේ. හ්ම් හ්ම්. වැඩිපුර දැරගෙන මම විතරයි. රෑ කාලේ නම් මම විතරම ඉන්නේ. හෙන් ගොවිතැන් තමයි කරන්නේ. ගොවිතැන් තමයි කරන්නේ. මේ කැලේම ගොවිතැන් කරනවා. මේ රෑ වෙනකොට අලියනවා. ආහ මේ පැත්තට අලියනවද? අලියනවා. හ්ම් හ්ම්.
මන්දක්ක ලස්සන පැලක්කේම ගහකුඩ තියෙන හේන් රකින්න උඩ තමා ගිහිල්ලා රෑට පැලේ ඉන්නේ ඉඳලා කැලෙන් අලියනකොට ඉන්නේ ලව ගන්න ජතුරු ගෙදර කට්ටිය ඒ වෙලාවට දැන් කියන්නේ අලින්ගෙන් බේරෙන්න පුරුදු වෙලාද නැත්තම් පුරුදු වෙලා කියන්නේ ගහ උඩ ඉන්න හින්දා ඉතින් කලබලයක් කරදරයක් වෙන්නේ නැහැ නැත්තම් අලි දකින්න මේ පැත්තට එනවද එනවා එනවා මේ මේ කඩාගෙන මේ කැලෙන් මේ වත්තට මෙනවා ඔයිතන් කොලා තිබ්බාම බඩී රුගු මෑ කරල් වට්ටක්කා කැකිලි පිපිඤ්ඤ තමයි මේක මේ ඒව හදන්නේ කාලෙන් කාලෙන් කියන අපිට තියෙන සීමාවක් කාල සීමාවක් ඒ කාල සීමාවට තමයි හදාගන්නේ අහහ ඒකම කැලෙන් කඩාන බිඳගෙන එනවා ඒ වකන්නේ හේන හේන පාලු කරන්න පාලු කරන්න එනවා ඒ පාලු කරන්න ආවට පස්සේ ඉතින් කෑ ගහලා ඉතින් රතින්න දාලා කවි කියලා සින්දු කර තමයි ඉරවා ගන්න මාරු ඉරවා ගන්න කවි කියනවා හේන් කවි ඔව් පැල් කවි පැල් කවි පැල් කවි පැල් කවි කියලා තියෙනවා හේන් වලට පැල් කවි කියලා ඒ කවි කියන්න ඕන අපිට පුළුවන් මේ දහන්න පැල් කවිය මට ආසයි හරි කියන්න ගම හතය ලක්තන ඉමවතේ මාවි පැතෙන්නේ දුක් දෙන ngaliyatum panna harinne ratnati devi indune vilbat budinne duppatkamanitai mama pal rakinne kiyala din අයියෙන් කෑ ගහන්නුනා ජෝහෝ කියලා කෑ ගහන්නුනා එතකොට තමයි අලියා පැනලා යන්නේ නැත්තයි යන්න කණ්ඩ හිතුව කොක්කම කනවා මම දැක්කනකොට ලොකු කෙහෙල් වගාවක් තියෙනවා මේ කෙහෙල් ඒ කෙහෙල් තමයි මේ වත්තේ තියෙනවා මේ මේ සීන කෙහෙල් මේ අඹුල් කෙහෙල් කඩන කන්නවා ගහේම ඉදිච්ච ඒවා මේ වගේ අවස්ථාවක් ඉතින් ලැබෙන අඩුවනේ අපි ගොඩක් වෙලාට ඉතින් කඩේ තියෙන කාබයිට් ගහපු කෙසෙල් ගෙඩි නිකන්නේ මේ වගේ ගහේ මිදිච්ච නැවුම් පළතුරු මේ මේ කැම්බුල් කෙසෙල් කරන කාල බලන අවුල අනිවාර්යෙන් කාල බලන ඕන කෙනෙක්ට කියන්න පුළුවන් ඒ වෙනස නැවුම් කියන එකත් ගහේ දුණා කියන එකත් නේ අපිට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ මේ වගේ ගමකට මෙන්න තවත් අපූර්ව අත්දැකීමක් වගේ මට විඳින්න හම්බෙන්නේ පොල් කට්ටක් දැකලා නම් තියෙනවා මේ වගේ දේවල් සිද්ධ වෙනවා කියලා නමුත් මේ වගේ අත්විඳින්න නම් ලැබිලා නැහැ අපිට ගමේ ගොඩේ මේ වගේ ලැබුණාම මේක පොල් කට්ට කියන්නේ හරිම තේටි ගුණත් මේක රසයි ඒක ලස්සනට සකස් කරලා තියෙනවා නේ මැදලා අකුරු කැලකුත් ගන්නවා බොහොම ස්තුතියි ඇත්තටම මේ සජීවීව අත්දැක විඳින දේ මට ඇත්තටම විස්තර කරන්න අමාරුයි මේ වගේ දෙයක් ලබන්න මම ඇත්තටම මේක මට ලැබිච්ච ලොකු අවස්ථාවක්. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් ඉස්සර කාලේ මේ දේවල් අපි දකිනවා සිද්ධ වෙනවා. නමුත් අපිට දැන් අහන්න විතරනේ තියෙන මේ වගේ දේවල්. නමුත් මේ වගේ පළාත්වල මේ වගේ ගම්වල මේ දේවල් තාම තියෙනවා නේ? මේ පුරාණ ගම් අපි ඇවිල්ලා පුරාණ ගම් ඒවල ඉතින් තාමත් ඔය පොල්කට හැන්ද ඒ වගේ තමයි තවම භාවිතාව. මේ හකුරු එතකොට හදන්නේ මෙහෙද? හකුරු මේ තම හදන්නේ පොඩ්ඩක් මේ වැලෙන් ඉදලකත් මේ මේ තම හදන්නේ පොල් හකුරු. ආ මේ පොල් හකුරු කිතු හකුරු නෙමෙයි. ආ පොල් මල කපලා ඒ පැණි අරගෙන උන් කොල්ලා තම හදන්න. හැමදේම මෙහෙ හදනවා. හැමදේම මෙහෙ. දේශීය දේවල් නැවුම් දේවල් හැමදේම තියෙනවා. එහෙමනම් බොහොම ස්තුතියි මට සංග්‍රහ කරාට ඔයගොල්ලෝ මාව ආයිබෝන් කියලා පිළිගත්තනේ මං ආයිබෝන් කියලා සමුදෙන. ගිහින් එන්න. ඈත අතීතෙත් මං හිතන්නේ ගම ගෙදරක් මේ විදිහට තමයි තියෙන්නේ ඇත්තේ. ඒ අත්දැකීම් විඳිනකොට ඒ දේවල් දකිනකොට මට හිතා ගන්නට පුළුවන් අතීතේ මොන වගේ තියෙන්නේද කියලා. වැවෙන් ආවා වගේ නෙමෙයි ඉතින් දැන් යන්න වෙන්නේ වැවෙන්ම තමයි. හැබැයි මං හිතන්නේ වැවෙන් එනකොට දැකපු බොහොම සුන්දර දේවල් වලට වඩා තවත් සුන්දර දේවල් දකින්න පුළුවන් වෙයි මේ ගමනේදී. පියම්. මම මේ ගම ගෙදරට යන්න ආවේ මේ වැවේ පිටවාන පැත්තෙන්නේ. දැන් අපි ආපහු යන්න හදන්නේ වැව පැත්තට. අර ඈත
අතින් පේන්නේ සීගිරි ගල. මං හිතන්නේ මේ වැවෙන් වෙන්නේ නැති සීගිරි අප්සරාවන් මේ විදිහට නෙළුම් මල් නෙලාගෙන යන්නේ නැත්තේ. මමත් සීගිරි යන්න තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මමත් මේ නෙළුම් මල් අරන් යනවා සීගිරියට. අපි කලින් ගම ගෙදරට යනකොට අපි ඒ ආපු පාරත් එක්ක එහි තිබිච්ච වෙනස් බව, එහි තිබිච්ච ගස් කොළන්, සතුන්, කුරුල්ලෝ මේ හැම දෙයක්ම වෙනස් වෙලා මේ එකම වැවේ තවත් පැත්තක්. නමුත් ලොකු වෙනසක් තියෙනවා. මේ වැවේ අපිට විඳින්නට පුළුවන් සුළඟ සීතල. නමුත් පිටවානේදී අපි ඊට වඩා ගොඩාක් වෙනස් දේවල් අත්විඳිනවා.